අපිට සන්දානයක් තියෙනවා. ඒ සන්දානය තුළ ප්‍රබලම කටයුතු සිදු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නිදහස් පක්ෂයේ නෙට්වර්ක් එකක් තියෙනවා රට පුරා. ඒ නෙට්වර්ක් එකේ 95%කට වැඩි කණ්ඩායම පක්ෂයත් එක්ක රැඳී ඉන්නවා. ඒ කණ්ඩායමත් සහ තවත් දේශපාලන පක්ෂ ගණනාවක් අපිත් එක්ක මේ වන විට සාකච්ඡා කරලා එකඟතාවෙන් වලට පැමිණලා තියෙනවා. අලුත් සන්දානයක් හැදිලා තියෙනවා. පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ සභාපති ලේකම් තීරණය නම් ස්ථිර වශයෙන්ම තීරෙන්න ඕනේ විධායක සභාවෙන්. දැන් මේ විධායක සභාවක් කියලා පත් කරලා බෝඩ් එකක් ගහගෙන මේ ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් පක්ෂෙන් ගිය මේගොල්ලෝ ඒගොල්ලන්ගේ නිලධාරී මණ්ඩලයත් තෝරගෙන රටට පෙන්වන්න හදනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවත් එක්කයි ඉන්නේ කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූලව මම ඉන්න කාලේ පත් කරපු සංවිධායකවරු විතරයි තවමත් නීත්‍යානුකූල. ඊට පස්සේ කිසි කෙනෙකුට බලයක් ලැබුණේ නැහැ. විජේදාස ඇමතිතුමාට පොඩි කාලයක් ලැබිලා තිබිලා ඒක ආයාපහුව අවශ්‍ය වුණා. අලුතෙන් අපි කිසි කෙනෙක් ඊට පස්සේ පත් කරේ නැහැ. අපිට එහෙම බලයක් නැහැ. ඒගොල්ලන්ට කිසිේත්ම බලයක් නැහැ. පිට තහනම් කළාට ඉතින් අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ පක්ෂයනේ අපි. ආණ්ඩුවට ගිහිල්ලා ඉතින් ආණ්ඩුවේ පන්දම් අල්ලගෙන ඇමතිකම් ගත්තට මේ අපි ඒවට ගියේ නැහැ නේ.